Avi Bimataba Baravana Barabu Kotinaikyo Sesu Kotingin Illati. Pasugida Hamudavateta Tu Daya Master Saha George Master, Swadin Rupahin Samukavati, Samukasaka Chavakadi, Mabo Fevasuha. George Master Saha Daya Master Swadin Rupahin Samag Pamanakma Mimasaka Chav Fertima Visheshateki. தங்கி இருக்கின்ற மூத்த உறுப்பினர் ஜேஷ்ட எல்டிடி நாயகன்கின் சக செசு சாமாஜிகன்கின் மம இல்லா சிக்னவா அவி விமுதபா பார் வென்ன கேலா எவிட இத்ரி வேலா சிக்ன சிவில் ஜனதாவட தஸ்த கஹனின் துக் விந்திவின் சிக்னே நதுவ மெஹி பெமினிய ஹெக்கி ராணுவ கட்டுப்பாட்டுக்கு வந்து வர வேண்டும் என்பதுதான் எனது இந்த நிலையில ප්‍රභාකරන්ට තියෙන විකල්ප තුනයි. එකක් සයනයිඩ් පාවිච්චි කරලා දිවි නසා ගන්න එක. අනික අවි බිම තබා බාරවන එක. තුන්වෙන්න තමයි රටින් පැනලා යන එක. එල්ටීටීඊ සාමාන්‍ය වෙසයන් ඝාතනය කර ඒ හමුදාවේ ක්‍රියාවක් බවට ඒත්තු ගන්වන බවද දයා මාස්ටර් මෙම සාකච්ඡාවේදී හෙළි කළේය. එල්ටීටීඊ සාමාන්‍ය වෙසියන් ප්‍රාණපකරුවන් විදිහට තබාගෙන සිටිනවා. ඔවුන්ගෙන් මිදී පලා යෑමට උත්සාහ දරන මිනිස්සුන්ට පහර දෙනවා. වෙඩි තියනවා. එම පහර දීම් වලින් හුඟ දෙනෙක් මැරුණා. නමුත් එල්ටීටීඊ කිව්වේ ඒ අය මැරුණේ හමුදා ප්‍රහාර වලින් බවයි. උදයාර් කට්ටු, පුදුකුඩු ඉරිප්පු, පුදුමාතල නාදී සෑම ස්ථානයකදීම දරුවන් බලහත්කාරයෙන් බඳවා ගත්තා. මෙම සාකච්ඡාවේදී අදහස් දක්ව වූ රජයට යටත් වූ LTTE භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර්. As far as the Tiger cadres are concerned, there is a special message given by His Excellency the President. ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා වගේ මම කියන්නේ LTTE සමාජිකයන්ට අවි බිම තබා බාර වෙන්න කියලායි. මම ඉතා හැඟීමෙන් කියනවා බාර වෙන්න කියලා. As Tiger cadres, they have to take that message seriously. සටන් විරාමයක් නැහැ. ත්‍රස්තවාදය විනාශ කිරීමේ මෙහෙයුම් නවතාත් නැහැ. රජීන් ප්‍රකාශයක්. මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරන ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා. මේ ක්‍රියාත්මක වන මෙහෙයුම් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම රජයේ කිසිම ආකාරයක සටන් විරාමයක් දීලා නැහැ. මේ මේකෙදි සිදුවන්නේ සටන් වලට බරාවී පාවිච්චි කිරීම නවත්වනවා ඇරුණාම මෙහෙයුම් ඒ ආකාරයෙන් ඉදිරියට යනවා වගේම කිසිම ආකාරයක සටන් විරාමයක් ත්‍රස්තවාදීන්ට ලබා දීලා නැහැ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම්හි අවසානය කරා මේ වන විට රජය පැමිණ ඇති බැවින් බරාවී ප්‍රහාරකයානා සහ ගුවන් අවිභාවිත කිරීමෙන් වළකින ලෙස ආරක්ෂකංශ වෙත රජය උපදෙස් දී තිබේ. එබැවින් ත්‍රස්තවාදී ග්‍රහණයේ පසුවන සිවිල් වැසියන් මුදා ගැනීම කෙරෙහි ආරක්ෂකංශවල ප්‍රමුඛ අවධානය යොමු වී ඇතැයි රජය පවසයි. මේ අතර ශ්‍රී ලංකා රජය සමාජ සුබ සාධන අතරමැදි ගම්මානවල සිටින සිවිල් වැසියන්ට උපරිමයෙන් සලකන බව ඉන්දීය ආගමික නායකයන් වන ශ්‍රී ශ්‍රී රවි ශංකර් පවසයි. පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවේ අතරමැදි ගම්මානවල සංචාරය කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නයි නුවර විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් ශ්‍රී ශ්‍රී මේ බව පවසා ඇත. ඔහු විශේෂයෙන්ම කියා සිටින්නේ කාශ්මීරයේ සරණාගතයින්ට සහ තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකීය දෙමළ වැසියන්ට ඉන්දිය රජයේ සපයන පහසුකම් වලට වඩා වැඩි පහසුකම් ශ්‍රී ලංකාවේ අතරමැදි ගම්මානවල ජනතාවට රජය සලසන බවයි. තමා ඒසේසින් දුටු බවත් එම ජනතාවගෙන් අසා දැනගත් බවත් හෙතෙම ද හින්දු පුවත්පතට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ශ්‍රී ලංකා රජයට යම් අයෙක් අතරමැදි ගම්මානවල වෙසෙන දෙමළ සිවිල් වැසියන්ට නිසි අවධානයක් යොමු නොකරන බවට චෝදනා කරන්නේ නම් ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතු බවද ඒ මහතා පැවසීය. ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පැමිණේ ජනතාවගේ සුබ සාධනයට ජගත් සංවිධානයෙන් තවත් ඩොලර් මිලියන 100ක් මිමාදාර කඩිනමින් ලබා දෙන බව වවුනියාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර පිළිබඳ ප්‍රධානි ජෝන් හෝල්ම්ස් මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දී තිබේ. සහන කටයුතු සඳහා තම සංවිධානය හා අනුබද්ධ ආයතනවල සහාය අඛණ්ඩව ලබා දෙන බවද හෝල්ම්ස් මහතා වැඩිදුරටත් පැවසීය. යුනිසෙෆ් ආයතනය මගින් ජල ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.
වවුනියාවේ සුබසාධක ගම්මානයන්හි සියලු ස්ථාන නැරඹීමට ජෝන් හොල්ස් මහතාට අවශ්‍ය සෑම පහසුකම් සැලසූ බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වවුනියාව දිසාලේ කම්පී එච්.එම්. චාල්ස්, ජනාධිපතිතුමා විසින් සහන කටයුතු සඳහා පත් කරනු ලැබූ නිසි බලධාරී මේජර් ජෙනරාල් පී.ඒ. චන්ද්‍රසිරි, මහනුවර දිසාලේ කම් ගෝඨාභය ජයරත්න, පොළොන්නරුව දිසාලේ කම් ඩී.ඒ. ලාල් විමල් යන මහත්වරුද මෙම සංචාරයට එක් වූහ.